මස් මිල පෞද්ගලික ව්‍යංශවේ පාලනය කරන කලින් අපි ආන රජයේ පාමයකින් කුකුල් මස් කිලෝ එකක් එළියට දාන්න තියෙනවද? අමරවීර පුලුවන් නම් රජයේ සතු පාමයෙන් කුකුලෙක් ගන්නලා පෙන්නන්න මෙන්න මේම. අපි මේ කුකුල දාන වෙනද පොට දාන ගාන කියන්නේ යාට. දාන ගාන කියන්නේ නලින් පනාඳුර අපි කියනවා. රජයේ පාමයකින් රජයේ සතු පාමයකින් කුකුලෙක් ගන්නලා දාන වෙනද පොට ගාන කියන්නේ අන්නේ ගානට 850ද 850ට අපි ලංකාවේ කුකුල් මස් කන්න අපි වැඩි හදනවා. එහෙම නැතුව අපි මේ ක්‍රමෙත් මොකද බඩේරුඟු අඩු කරා කියලා බඩේරුඟු අපි දැක්ක ඊයේ ප්‍රවෘත්ති වල කන්න දෙනව හැදෙල නැතුව හරිද? ඒතර බඩේරුඟු මිල අඩු කරනකොට රුපියල් 75 ඉඳලා රුපියල් 25 දක්වා යනකොට එහෙමනම් ඒ සහනේ දීලා ඒක ගණනය කරලා ඒකත් මිලක් තීරණය කරන්න ඕන. 850ට දෙන්න නැත්තොත් මෙහෙම කරනවා කියන කතාව 850 නලින් පනාන්දු ලංකාවේ කුකුලෙක් හදලා මස් වලට දෙන ආකාරය පෙන්වන්න කියන අපිට මේ ඇවිල්ලා දේශීය කර්මාන්ත කඩාවැටෙන වැඩපිළිමේ විපක්ෂ නායකවරයා ආනෙලික විත්තර සම්බන්ධ වී අපි දැක්ක අදහස් පළ කරා. අපි යගේ කරන උතුමට අපි යගේ කරන උතුමට අපි ඔබතුමා විභේජනය කරන ඔබතුමා හොඳද අපි හොඳයි කියනවා. හරි ඔබතුමා මේකට මැදිහත් වෙන්න. මේක බරපතල ප්‍රශ්නයක්. මේ රටේ අපේ රටේ තියෙන දේශීය ගොවියා විනාශ කරන හදන්නේ. අපි දැන් ලබන සතිය යනවා ලංකාවේ තිබෙන මේ ෆාම් තින්නේ සැබෑ තත්ත්වෙ මේ රටට පිළිගන්න. ඒතොර ගණනය කරනවාම ලංකාවේ දෛනික විත්තර කොච්චර ප්‍රමාණයක් දානවද? දෛනික මස් ප්‍රමාණයක් කොච්චර එනවද? කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද? හෝටල් වල දෛනික පරිභෝජනය? අන්න එතන හිතසක් තියෙනවා නම් අන්න ඒක විතරක් ගෙන්නන්න. එහෙම නැතුව මේ හිතුමනාපේ ගණන් ගෙන්නලා මේ රටේ කර්මාන්ත කඩාවැද ගන්න හදන්න එපා. විපක්ෂ නායකවරුන් අපි අගය කරන ඔබතුමාට ඔබතුමා විත්තර ප්‍රශ්නය નિවැරදි තොරතුරු සහිත ඔබතුමා කතා කරා. ඒ නිසා වහාම මේ 6-7ට මේ විශ්වාස භංගයසේ සෞඛ්‍ය ප්‍රශ්නවල විත්තරත් අදාළයි. ඒ නිසා මේ දවස් තුන ඇතුලේ මේ විත්තරේ ප්‍රශ්නෙත් කුකුල් මස් ප්‍රශ්නෙත් පාර්ලිමේන්තුවේ අවධානය ලක් කරන්න කියන නිසා ඒ මේ කියන ගණන් වලට දෙන්න නම් පාරිභෝගිකාරී දාන්න මිල. මමත් ප්ලේන් ටීම් මිල ගණන් තීරණය කරා. 140ක් හොටල් වල දුන්නා 160ක් දුන්නේ නැහැ. හරිද? එහෙනම් මේ රටේ පාලනය කරන්නේ මේ ව්‍යාපාරිකයෝවත් කවුරුත් නැහැ. මේ රටේ ආණ්ඩුවක් තියෙනවා. ආයතන තියෙනවා. ඇමතිවරු තියෙනවා. ඒගොල්ලෝ පබයෝද එක එක සංගම් මේක මිල ගණන් තීරණය කරන්නේ. ඒගොල්ලන්ට පුළුවන් මෙන්න මේක තමයි මිල. මම කියන්නේ ඒකයි. රජයේ කිසිදු නිෂ්පාදනයක් තරංකාරීත්වයෙන් නොකර කොහොමද අපි පෞද්ගලිකංශයෙන් පාලනය කරන්න යන්නේ? මේ කතාව තේරුම් ගන්න හරියට මම අමරවීරට නලින් බල අභියෝග කරනවා. විත්තරයක් හදලා ලංකාවේ පාම් මේක ඒගොල්ලෝ දාන්න එළියට දාලා ගන්න කියන්න. ඒ ගන්න වෙනදපලේ ආරම්භ දෙන්න අපි කැපේනවා. කුකුලෙක් හදලා වෙනදපල දාන්න මෙන්න මස් කිලෝක මේකයි කියලා. අපි හෙට ඉඳලා ඔය සියලුම සත්‍යන්ත පාම් වල මිල ගන්න අඩු කරලා දෙනවා අනිවාර්ය දිවිමියේ. එහෙම නැතුව අරෙන්ගෙනල්ලා මේ පාලනය කරන්න කොද? ඒ නිෂ්පාදන විදමයි ලංකා නිෂ්පාදන විදමයි දෙක. මේ විදුලිය අතිසාර විදුල ගණන් යනවා. අරේ සමහරවල් විදුලිය අඩු වෙනද සාන දෙනවා. කොහොමද කරන්නේ? ඒ නිසා මේ කුණු හරප කතාන කර වහාම විපක්ෂ නායකර අපි ඔබතුමා මේ ප්‍රශ්නේ අතට අරගෙන පාර්ලිමේන්තුවල දේශීය ගොවිය රැක ගන්න බඩ බිල්ලක් හදන්න සහ ඔබතුමා ඔය බස් රථ දෙන වගේම පාසල් දරුවන් මට්ටමින් තෝරගෙන එයාලට සත්ව නිෂ්පාදනය වැඩි කරන්න කුකුල් බඩව ටිකක් එළුව ටිකක් කිරි අරගෙන දෙන්න දරුවන්ට එළගිරි ටිකක් බීලා ඉස්කෝල වැඩි පිළ හදන්න කියලා ඔබතුමාගේ පිළිලිමක් කරන මේ අවස්ථාවේදී මේ ප්‍රශ්නේ ඔබතුමා අතට ගන්න කියන එකත් මම අත්තම දක් කරනවා. දැන් මේ 1250 සුපිරි වෙළඳ සංකීර්ණ වලින් ගන්න පුළුවන් කියන කතාවනේ කියන්නේ. ඒක සාධාරණයිද? මේ කුණු හරපනේ මල්ලේ ටවුන් එකක මැද්ද තමයි සුපිරි සංකීර්ණයක් තියෙන්නේ. ටවුන් එකෙන් කිලෝමීටර ගණන් ඇතුළත තියෙන ගම්මාන. ඒවැයි තියෙන මල්ලි පොඩි කඩවල්. ජොසපින් නන්දයා කඩේ, රොසිලින් නන්දයා කඩේ, අරගොසදිය, මේගොසරිය. හරිද? ඒවැයි මිලයක ඔබ ගන්න මේනි මල්ලි. එතකොට මේ පොඩි ලාභේ ගන්න පළයන්ක පුතේ පුරුසිජක් වාගෙන බයිසිකලේ පෙට්‍රලුක් ගහගෙන මස් කිලෝයක් ගේන්න. මොනවද මේ වඳුරු කුණු හරප? ලංකාවේ මස් මිල මේකයි ගන්න. ඒක රොසිලින්ක්වත් ඒවා සුපිරිත් ඒවා සසත් ඒවා. අදාළ නැහැ. ඔය කොන්දගලින් කිය මංග පාරිභෝධිකාරී සභාපතිගම මට සත්‍ය දෙකක් දෙන්න කියලා ඉල්ලුවන් ඔන්න ඕකනේ. මම මෙහෙම වැඩි වැඩි කරලා බලන ලෝකේ මුන්ට කොන්දක් නැහැ. එහෙම එකේද කොහෙද මු රටක් හදන්නේ? රටේ බාණ්ඩ බිල තීරණය කරන්න බැරුව රජය ලබා දෙන සහන ටික ඍජුව ජනතාව ලබා දෙන්න බැරි ක්‍රමවේද හදා ගන්න බැරුව අරකටයි මේකටයි බොරුවල දිනපතා වොයිස් කට් දෙමින් පතුළු බදා ගන්න එක නේ කරුත්තේ. ජාතික වැඩපිළිවෙලක් වේලා හදා ගන්නවා. දැන් අපි ඔමේ සාකච්ඡාවට ගෙන්නන්නේ නැහැ. අපිට ලාදුරු අපිට ඒඩ්ස් ඒක නෙදින් අපි ගෙනව ටයිදාව මහතුරු ටයි කරවන් දුවන්න වෙනවා. එහෙනම් අපි කියනවා ටයි නැති අප්පාමිලත් එක්ක මේ පිළිබඳව සාකච්ඡාව කියන අපි දේශීය කර්මාන්ත නිෂ්පාදන ආර්ථිකය කොහොමද කරන්න කියන එක අපි කියා දෙන්න. අපි අවුරුදු 12ක් මේ රටේ මේ මාධ්‍යත් එක්ක පොල් ගෑවේ නෑ. මේ ගෞරවනීය මාධ්‍යර පිස්සු නැත්තම් අපිට කියන්නේ මේ වෙනනම් අපිට ඉඩක් දෙන්නේ නෑනේ. ඈ හරිද? අපිට මාධ්‍ය ඉඩක් දෙන්නේ ඇයි? අපි කියන කරුණු සාධනෙ ඒ කරුණු රටේ වළංගු වෙලා තියෙනවනේ. ඒතර මේ රටේ මාධ්‍යර දකින්නේ මේ රටේ පාලක දකින්නේ නෑනේ. පාලක දකින්නේ නෑනේ. අපි බඩුවේ ලුණු ප්‍රශ්නේම මම කිව්ලත් අදිනකක් මේ රටේ ගෞරවනීය මාධ්‍යයි ඒක පෙන්වත්ත පාලකය දන්නේ නැත්නම් අපි දන්නේ නැත්නම් ඒ ගැන එකෙක්වත් හුම් කියන්නේ නැත්නම් මීක් කියන්නේ නැත්නම් දැන් 240 විදුලි කිලෝ එක
හරි තාමද එන්නේ දැන් දැන් ඔයාලා බලන්න ආනිල් අපන පාලකෙන් වීරුන් ලංකාවට වැඩි කරලා දසල කොච්චර කියලා තියෙනවද අන්න බලාගත හැදකොට තාම යන්නේ අපිටවත් තියෙන බඩු ටික තුරු අසීමිත ලාභේ කො මේව සොයාපෙලි කො නියාමන එනිසා මස් මිලත් ඒකයි අපි අභියෝග කරනවා රජයේ නිෂ්පාදනය කළ කුකුල් මස් කිලෝ එකක් දාන්න බිත්තරක් දාන්න මිල කියන්න ඒ මිල අපි පාරිකෝල අරන් දෙන්න අප කැපේන කියලා අපි මම අතම දක්වනවා